ಸಾಕು ಸಿತು ವೇಲೆ ಪಾಸೆ ಕತಾಬಾ ದೇವಿ ದುನ್ ವೇತ ಅಪ ಸಿತ್ ಓಸವಾ ಏಕ ಸಿತು ವಿಲ್ಲಕ ರಂದಿ ಸಿತಿನ್ನತ ದೇವಿ ದುನ ಮತಗಿ ಪಾಸ ಸಗಾಯನ್ನತ ಏಕ ವೇವ සිතුවිලි පැත්තක තියලා අපි ස්වාමින් වහන්සේ සමග මේ සුද්ධ වූ මොහොත මේ පැය ගත කරන්නට අපි සූදානම් වෙමු. උන්වහන්සේ සමග ඒකාබද්ධ වන්නට, උන්වහන්සේ වචනය තුළ වචනය අහන්නට, දිව්‍ය භෝජනය ලබා ගන්නට අවසුදුස්සන් වන පිණිස අපි මේ දිව්‍යාගය තුළ ශේෂයෙන්ම පියාඥා කරමු, සූදානම් වෙමු. එවගේම අද ප්‍රාණ පරිත්‍යාගී රාජගුරු ප්‍රසාදී සාන්ත බ්ලාසියුස් මුනිදුන්ගේ මංගල්‍ය දිනය අපි එතුමන්ගේ යාඥා පිහිට ඉල්ලමු. ශේෂයෙන් මෙතුමන් උගුරේ රෝගාබාධ වෙනුවෙන් මදහත් වන සාන්තෝරය හැටියටයි නම් කර තිබෙන්නේ. බැවින් අපගේ සිලු අවශ්‍යතාවයන් එතුමානන්ගේ මධ්‍යස්සකමින් අපි ඉල්ලමු. පියාණන්ගේද පුත්‍රයන්ගේද සුදහාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ඔබ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන්ගේ ප්‍රේමයත්, සුදහාත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, සුදු යාගය පුද කරන්නට ඔබ සියලු දෙනාම සුදුසු වන පිණිස අපි අපගේ හෘද සාක්ෂිය සෝදිසි කර ගනිමු. අපගේ වැරදි අඩුපාඩුකම් දුර්වලකම්, මිනිස් යාමට හුදු වැරදි අඩුපාඩුකම් අපි පිළිගනිමු. ස්වාමීන් වහන්සේගේ අනපනත් වල විරුද්ධව ක්‍රියා කරපු සෑම මොහොතක්ම, සහෝදර ප්‍රේමය තුළ ජීවත් නොවන සෑම මොහොතක්ම අපි සිහිපත් කර ගනිමු. මේ සෑම දෙයකටම සමාව දෙන්නට කියමින්, දේවර ප්‍රසාදින් අප සිල් දෙනාම් පුරවන්නට කියමින් අපි මෙසේ සමාවායද සිටිමු. සියලු බලන්ති දෙවියන් වහන්සේටද, සහෝදරවරුනි ඔබටද, මා පව් කළ බව කියමේ. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවන්ති කන්නමරිය තුමියද, සිරි සුරුදූතයන් හා ශුද්ධවන්තයන්ද, මාගේ සහෝදරවරුනි ඔබද, මා උදෙසා ඔබගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සිළු බණති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී උභහන්සේ වෙනුවෙන් පණ පිදු
භාග්‍යවත් බ්ලාසියුස් මුනි දුන් හා සමග වහන්සේට අයදින ඔබ ජනයාගේ යාඥාව ඇසුව මැනව. මෙලොවේදී සාමෙන්නාසන සීමෙන් දිවි ගෙවීමටද සදා ජීවිතය ලබා ගැන්මටද වහන්සේගේ ප්‍රසාද උපකාරය අපට දහණය කළ මැනව. මේ කිදු වහා සුදහාත්මයන් සමග එකම දිවියන සදහට වැඩසිටින් නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සාමුවෙකේ දෙවන පොතෙන් උපටාගත් කොටසකි. පණිවිටකාරයෙක් ඇ දාවිත් කරා පැමිණ ඊස්ට්‍රායේ ජනයාගේ සිත් අප්සලම් දෙසට ඇදී ගොස් ඇතැයි කීය. එවිට දාවිත් ජෙරුසලමේ තමාක සමග සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට අපි පිටත්ව පලා යමු, නැතහොත් අපෙන් කිසිවෙෙක් අප්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහාම අප කරා පැමිණ අප පිට අනතුරු පමුණුවා කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නයි කීය. දාවිත් අඬ අඬා හිස වසාගෙන පාවහන්ද නැතිව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමග සිටි සීලු සෙනගද තම තමන්ගේ හිස් වසාගෙන හඬමින් ගියහ. දාවිත් බහුරීම් නගරයට පැමිණි කල සාවුල්ගේ පරම්පරාවට අයිති වූ ගේරාගේ පොත් ෂිමෙයි නම් මිනිසෙක් එතනින් පිටත් වී දෙස් කියා කියා යමින් දාවිත්ටත් දාවිත් රජුගේ සීලු සේවකයන්ටත් ගල්මුල් කැසීය. සීලු සෙනකද සීලු බලවන්තයෝද දාවිත්ගේ දකුණු පසෙහිද වම් පසෙහිද සිටියෝය. ෂිමෙයි දෙස් තබමින් මිනිමරුව දුජනය පලායව පලායව සාවෝ වෙනුවට රජ වූ තාපිට සමිධානන් වහන්සේ සාවෝගේ පවුලේ සියල්ලන්ගේ ලේ වැගිරීමේ දුර්විපාකය පමුණුවා තගේ පුත් අප්සලොම්ට රජකම භාරදුන් සේක. දැන් තා විපත්තියට අත්සු වී සිටින්නෙහිය. මන්ද තා මිනිමරුවෙක් යයි රජට කීය. එවිට ෂෙරුයාගේ පුත් අබිෂයි කතාකොට මෙවැනි බලකුණක් මාගේ ස්වාමින් වන රජ්ජුරුවන්ට දොස් කියන්නේ මන්ද? මා ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවායි කීය. රජුද පිළිතුරු දෙමින් ෂෙරුයාගේ පුත්‍රයනි, මේ මටවත් ඔබටවත් අයිති වැඩක් නොවේ. ඔහු දොස් කීවාය. දාවිට දොස් කියන්නේ පැයි ඔහුට කීවේ සමිධානන් වහන්සේ නම් ඔබ මෙසේ කළේ මන්දැයි අසන්නට පුළුවන් කවරෙකුටදැයි ඇසීය. තවද දාවිත් රට රජ අපිෂයිටත් තමාගේ සීලු සේවකයන්ටත් කතා කොට, බලන්න මට දාව උපන් මාගේම පුත්‍රයා මා නසන්නට සොවන්නේ නම් ඊට කොපමණක් වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ සිටියාවේ දොස් කීවාය. මන්ද එලෙස කරන්නට සමිධානන් වහන්සේ අන කළා විය හැකිය. සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිධානන් වහන්සේ බලා අත දවසේ ඔහුගේ දොස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැයි කීය. මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයේ යද්දී ෂිමෙයි ඔහුට ඉදිරියෙන් කන්දේ පැත්තකින් දොස් කියමින්ද ඔහුට ගල් කසමින්ද පස් විසි කරමින්ද ගියේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තුත්‍ර වේවා. අපගේ පිළිතුර සමිදුනි වැඩිය මැනව, දෙවිදුනි මා මුදාලුව මැනව. සමිදුනි වැඩිය මැනව, දෙවිදුනි මා මුදාලුව මැනව. සමිදුනි මට සතුනෝ ගණනින් බොහෝ වන්නෝය, මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝය. දෙවි පිහිටක් ඔහුට නැතැයි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැගී එන්නෝය.
ඔබ මා අවට පලිහක් වෙන්න මා මහිමය ඔබය ඔබ මා දිරිගන්වන සේක මම සමිඳුන්ට හඬ නගා මොර ගසමි එතුමානෝ සිය සුත්ත කන්දේ සිට මට පිළිතුරු දෙන සේක සමිඳුනි වැඩිය මැනව දෙවිඳුනි මාමුදාලුව මැනව මම වැඳහෙව නිදා ගනිමි යලි අවදි වෙමි මන්ද සමිදානෝ මට රැකවරණය දෙනසේක දස දහසක් සතුරන් සිටියත් මා වටකොට බිය සැක සිටි හිසෙත් මාගේ සිතට නැත්තේය සමිදුනි වැඩිය මැනව දෙවිදුනි මාමුදාලුව මැනව සමිදුනි වැඩිය මැනව දෙවිදුනි මාමුදාලුව මැනව මන්ද ඔබ සතුරන්ගේ බල සිඳලන සේක දුදනන්ගේ දල බිඳලන සේක සමිදුනි වැඩිය මැනව දෙවිඳුනි මාමුදාලුව මැනව සුපුවත් ජයනද අල්ලෙලුයා දෙවි සමිදේ සිතට සතුට වඩන්නේය සමිඳුන්ගේ අනසක පැහැදිලිය දෙනෙතට එළිය දෙන්නේය අල්ලෙලුයා දෙවි සමිදේ සමිඳුනේ නිරතුරු තුතියත් වේ තුති වේවා ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා මක් තුමාගේ ශුදෝ විශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ සිය ගෝලයන් සමග මුහුදින් එතෙර ගෙන සරතේට රටට පැමිණියහ උන්වහන්සේ ඔරුවෙන් බැසා කෙනෙහිම අසුදාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන්වහන්සේට හමු විය ඔහු වාසය කළේ සොහොන් ගුහාවලය කිසිවෙකුට ඔහු කිසිසේත් දමනය කළ නොහැකි විය යදමකින්වත් එය කළ නොහැකි විය බොහෝ වර විලංගු වලින්ද යදම් වලින්ද බඳුනු ලැබූ නමුත් ඔහු යදම් කැබලි කොට කඩා විලංගු සුනු විසුනු කර දැමීය ඔහු මැඩලීමට තරම් ශක්තියක් කිසිවෙකුට නොවීය ඔහු දිවාරෑ කෑකෝ ගසමින්ද ගල් වලින් කපා ගනිමින්ද සොහොන් ගුහා අතරත් කඳු බෑවුම් වලත් සිටියේය ඔහු ජේසුස් වහන්සේ පැමිණෙන දුර තියා දැක දිව අවුත් දනින් වැටි වැඳ මහ හඬින් මොර ගසා
පරමෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුනි ඔබත් මාත් අතර මුණ ගනුදෙනුවක්ද මට කරදර නොකරන මෙන් දෙවියන් වහන්සේගේ නාමයෙන් අයදිමි කීහ. එසේ කීවේ අසුද්ධාත්මය මේ මිනිසාගෙන් දුරු වෙවයි උන්වහන්සේ ඔහුට අණ කළ බැවිනි. නුඹේ නම කුමක්ද? උන්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක, මගේ නම සේනාය, අපි සේනාංකයක් වම්හයි ඔහු කීහ. තමන් රටෙන් පිට නොකරන ලෙස ඔවුන් වහන්සේගෙන් උදක්ම අයද සිටියේය. එතැන කන්ද අද්දර මහත් ඌරු රැලක් ගොදුරු කමින් සිටියෝය. අසුද්ධාත්මයෝ කතාකොට ඌරන්ට බැහෙන පිණිස අපි උන් මැදට යැව්ව මැනවයි අයද සිටියහ. උන්වහන්සේ ඊට අවසර දුන්සේක. අසුද්ධාත්මයෝ නික්මවුත් ඌරන්ට වැහුණෝය. නිදහසක් පමණ වූ එවුරු රැල ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිවගොස් මුහුදේ ගිලී මලෝය. ඌරු ගොව්වෝ පවා ගොස් නුවරද ගම්මානයේද එපවත් පතල කළෝය. එවිට සිදුවූ දේ කුමක් දැයි බලන පිණිස මිනිසුන් නික්ම ආහ. ඔහු ජිස් වහන්සේ වෙතට පැමිණ අශුද්ධාත්මේශ වූ මේ මිනිසා එනම් දුෂ්ටාත්ම සේනාංක වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳගෙන හොඳ සිහි කල්පනාවෙන් හිඳිනු දැක බහයට පත් වූහ. එය සියැසින් දුටු අය අශුද්ධාත්මේශ වූ මනුස්සයාට සිදුවූ දෙයද ඌරන් පිළිබඳ සිද්ධියද ඔවුන්ට කියා දුන්හ. ඔවුහුද සිය දේශ සීමාවෙන් පිටවී යන මෙන් උන්වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝය. උන්වහන්සේ ඔරුවට නගිද්දී අසුද්ධාත්මය වේශව සිටි මිනිසා තමාටත් උන්වහන්සේ සමග යෑමට අවසර දෙන මෙන් ආයාචනා කළේය. උන්වහන්සේ ඊට අවසර නුදුන්සේක. එහෙත් ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස් සමිදරන් වහන්සේ ඔබට කොතරම් මහත්දේ කළ සේක්ද, කොතරම් අනුකම්පාව දැක් වූ සේක්ද කියා ඔවුන්ට දන්වන්නැයි පැවසූ සේක. ඔහු නික්ම ගොස් ජිස් වහන්සේ තමාට කොතරම් මහත්දේ කළ සේක් දැයි දෙකා පොලිසිය නගරේ ප්‍රසිද්ධ කරන්නට විය. සියල්ලෝම විශ්මිත වූහ. ස්වාමින් වහන්සේගේ ගැලවීමේ සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ගැලවීමේ සුභාරංශය මගින් අපගේ පව් මැකේවා. ආමෙන්. සුළු මොහොතකට අපි වාඩි වෙමු. අද දේව වචනය අපි අහුන්කන් දුන්න දේව වචනය අපට ටිකක් තේරුම් ගැනීමට අපහසු වුණත් ස්වාමින් වහන්සේගේ මහත් වූ ආදරය, ඒ ප්‍රේමේ, කරුණාවේ, දයාව, විශේෂයෙන්ම මේ රෝගීවන් වෙත උන්වහන්සේ දක්වනේ කරුණාව, ආදරය මහා පුදුමාකාරයි. විශ්වාසය අපිව ජීවත් කරනවා. ඒ වගේම අපිව ජීවත් කරන තව දෙයක් තමයි ආදරය. ආදරයට අපි කොන තරම් කැමතිද, මොන තරම් ලෝබද, ආදරය ලබන්නට, කරුණාව ලබන්නට, සෙනෙහස ලබන්නට අපි මොන තරම් කැමතිද? අපිට අපි දන්නවා අපිට ආදරේ කරන අය, ආදරේ නැති අය, ආදරේ හොයන අය කොච්චරනම් අපත් එක්ක ජීවත් වෙනවද. එදා මිනිස්සු අපිරිසිදුයි කියලා පිළිකුල් කරපු, එදා මිනිස්සු අපිරිසිදුයි කියලා පිළිකුල් කරපු, අයින් කරපු අය තමයි මේ රෝගී ජනතාව, විශේෂයෙන්ම ලාදුරු රෝගී, ඒ වගේම මේ යක්ෂාවේස මිනිස්සුන්. මිනිස්සු කොට්ටාසයක් තමයි මේ රෝගීන්. නමුත් ස්වාමින් වහන්සේ ඒ අය වෙත දැක්වුවේ පුදුමාකාර ආදරයක්. මේ ලාදුරු රෝගීන්, නැතිනම් මේ දුෂ්ටාත්මවේසූ රෝගීන්, මේ හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ දැක්වේ පුදුමාකාර ආදරයක්, ප්‍රේමයක්, දයාවක්. අපි දන්නවා ආදරය මේ ලෝකේ අපිව ජීවත් කරනවා කියලා. අපිට කන්න නැති වුණත් අපිට ආදරේ ලැබෙනවා නම් අපිට සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. ආදරේ, සෙනෙහස, කරුණාව තිබෙනවා නම් අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඒ වගේ තමයි විශ්වාසය තිබෙනවා නම් අපිව විශ්වාසය අපිව ජීවත් කරනවා. විශ්වාසය ලබන්න නම් දෙවියන් වහන්සේ කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් අප තුල තිබෙන්නට ඕනේ. උන්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්‍රේමයක්, ගැඹුරු දැනගැනීමක් තිබෙන්නට ඕනේ.
එතකොටයි අපිට උන්වහන්සේ කෙරෙහි තද බල විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ආදරයයි අපිව සුවපත් කරන්නේ. ආදරයෙන් සුවපත් කරන බෙහෙත්වල නොමේ ආදරයෙන් අපිව සුවපත් කරන්න පුළුවන්. ආදරේ කියන ඖෂධයෙන් හුඟක් අයව සුවපත් කරන්න පුළුවන්. ආදරේ කරුණාව, දයාව, ප්‍රේමේ, කරුණාවන්තකම තුලින් එය හරියට ඖෂධයක් වගේ. ඒ වගේම පරාර්ථකාමී ආදරයේ හමුවේ සියලුම කරදර යටපත් වෙනවා. අපි දන්නවා අම්මා කෙනෙක්ගේ ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය මේ පරාර්ථකාමී ආත්මාර්ථකාමී ආදරය නොවේ. පරාර්ථකාමී ආදරය ඉදිරියේ සියලු දෙයක්ම සියලු කරදර නැති වෙලා යනවා. සියලු රෝග සුවපත් වෙනවා. මලවුන් පවා සලිත වෙනවා මේ ආදරය ඉදිරියේ. ජේසු ස්වාමීන් වහන්සේගේ ආදරය හරි හැටි වටහාගෙන ඒ ජීවත් කරවන කිසුන් වහන්සේ කිසු අනුගාමිකයන් අප අතර ඒ ජීවත් කරවන කිසුන් වහන්සේ කිසු අනුගාමිකයන් ලෙස අපිට ජීවත් වීමටයි අපි ආරාධනා කරන්නේ. ඒ වගේම එවැනි අනුගාමිකයන් අප අතර සිටිනවා නම් මේ ලෝකය ආදරයෙන් ප්‍රේමයෙන් හා එකිනෙකාට ආදරය කිරීමෙන් සමාව දීමෙන් දයාවෙන් පිරුණු සාන්ත සිත් තියෙන අයගේ ක්ෂේම භූමියක් බවට පත්වෙනවා. මේ ලෝකය ලස්සන වෙන්නේ ඒ ආදරය නිසයි. මේ ලෝකයේ ජීවත් වන්නට ලස්සන කරන්නට ආදරය අවශ්‍යයි. ආදරය, ප්‍රේමය, දයාව, කරුණාව නැතිනම් අපිට මේ ලෝකය ලස්සන කරන්න බෑ. මේ සමාජය ලස්සන කරන්න බෑ. අපි සුදු සභාව ලස්සන කරන්න බෑ. ඒ හදවත තුළින් ඒ ආදරයෙන් පිරුණු හදවත තුළින් අපිට පුළුවන් අපේ ගෙදර ලස්සන කරන්න, අපේ සමාජය ලස්සන කරන්න, අපිව ලස්සන කරන්නට. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ කළා වූ මේ රෝගීන් වෙනුවෙන් විශේෂයෙන්ම මේ සමාජයෙන් අයින් කරපු කොන් කරපු අය වෙනුවෙන් අද අපි අහුන් කන්දුන්න මේ කිවීම තුළ සමාජයෙන් අයින් කරලා මේ සොහොන් ගෙවල් අතර තුළ ජීවත් වුණ මේ දුෂ්ටාත්මය රෝගීන් ස්වාමින් වහන්සේගේ එක වචනයක් තුළින් එක ආදරේ වචනයක් තුළින් උන්වහන්සේ සුවපත් කරනවා. ඒ නිසා අපට ආරාධනා කර මේ දවසේ ආදරයේ වචනය තුළ ආදරයේ උල්පත වන දෙවියන් වහන්සේගේ ආදරය ලබාගෙන ඒ තුළ ජීවත් වීමටයි. ඉතින් නිසා අපිට ඒ වරප්‍රසාදය ආදරයෙන් පිරුණු හදවතක් අපට දෙන්නට කියලා කරුණාවෙන් දයාවෙන් ආදරයෙන් පිරුණු හදවතක් අපට දෙන්නට කියලා අපි දිව්‍යාගය තුළ අපි ඉල්ලමු, යාඥා කරමු. ඒ වරප්‍රසාදය අපි සියලු දෙනාටම ලබා දෙන්නට කියලා අපි දිව්‍යාගය පුද කර සිටිමු. ලෝකාග්‍ර දෙවී ස්වාමිනිය වහන්සේට පුදන මේ පූපය වහන්සේගේ මහත් දයාවෙන් අවලබාගත් හෙයින්ද පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හෙයින්ද අප සඳහා ජීවන දායක පූපය ප්‍රාප්ත හෙයින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේගේ අපගේ මනුස්ස වර්සාවගෙන කරුණා කළ සේක මේ පැන් බිදෙන් සාමිර අභිරහස මගින් උන්වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපට හැකි වේවා. ලෝකාග්‍ර දෙවී ස්වාමිනිය වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේින්ද මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පාණේ බරපත් වන හේින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනී බැගෑපස් සිටින්ද පසුතැවිලි හදවතින් සිටින වහන්සේ විසින් පිළ ලැබේවා. දෙවි ස්වාමිනිය පුදන යාගේ වහන්සේට ප්‍රසන්න වේවා. ස්වාමිනී මාගේ අහපත මා සෝදා හැරිය මැනව මාගේ පාපෙන් මා නිදොස් කළ මැනව. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගේ සිළු බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයේ ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගේ පිළිගන්නාසේක්වා. සදාන්තන දෙවී ස්වාමිනේ මේ පූජාසනයේ මත අපගේ දුබල පුද පඳුරු පිළි තබමින් වහන්සේගේ කරුණාව අයද සිටිමු. අප අතින් වූ සිල වැරදි අමතක කරමින් මේ පඳුරු දයාවෙන් පිළිගත මැනව ඒවා අපට ගැළවීම උදා කරන ප්‍රසාද නිධානයේ බවට හැරෙව්ව මැනව මෙකීදී අප ස්වාමින් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දිව්‍යයන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සිළු බල සදාතන දෙවී ස්වාමීන් අප ස්වාමීනට කිසුණු වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. ඔවුන් වහන්සේගේ මරණය අපි ප්‍රේමයෙන් සිහි කරමු. ඔවුන් වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු. ඔවුන් වහන්සේ නැවත පැමිණෙන දින ස්ථීරව බලාපොරොත්තු වෙමු. ඒ ස්වර්ගවාසී සියල්ලන් සමග වහන්සේට ප්‍රශංසා කරමින් වහන්සේගේ මහිමය අපි නිරතුරු මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුශුද්ධය ලෝකාග්‍රදේව ස්වාමින් වහන්සේ සුශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතා මෙලපද වහන්සේමය. එයින් ඔබවහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන්න අපි ආයදිමු. අපි එසේ ආයදිනේ පඳුරු අපෝදේශාපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන වහන්සේ දුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදහල සේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. රාත්‍රී භෝජනේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානන්ද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදහල සේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ දනන්තූද ගිවිසුමේ වාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා උදෙස්සාසුල මනුෂ්‍යන උදෙස්සාදේ වගුරුන් ලබන්නේය. මාසෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුතුන් සේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූ සේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩින සේක. එයින් පියාණනී උන් වහන්සේගේ මරණයේ උත්තානයේ සිහිපත් කරමින් ජීවනදායක පූපියද ගලිමදායක කුසලානද අපි වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. විසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන අප සියලු දෙනාම සුදහාතෙන් වහන්සේ විසින් එක්සත් කුණ ලබන ලෙස අපි ආවනත වාද සිටිමු. ස්වාමිනීම ලෝකේ පුරා පැතිර පවත්නා වහන්සේගේ සුදුහු කතෝලික සභාව සිහිකල මැනව ෆ්‍රැන්සිස් නම් සුදුහෝතම පියානන්ද මැල්කම් රංජිත් අපා අග්‍රදෘහි පානන්ද සහයකරදුරු වරුන්ද රාජගුරු මණ්ඩලයේ සකල පූජක පැවිදි පිරිස සමග මේ සුදුහු සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානේ බලාපොරොත්තු ඇතුව මීගේ අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේක දයනුකම්පාව කෙරේ විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර වහන්සේගේ ශ්‍රී මුහුණේ ආලෝකයේ වෙත පිළිගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාව නති පිරිසිදු කන්නේ මරියාවන්ද භාගත පෝසුලුවරුන්ද සුදෝ ජුසේ මුනිදුන්ද ජුසේ වාස්මනු සමග අද මංගල්‍ය සමන ශාන්ත බ්ලාසියස් මුනිදුන්ද ඇතුළු සෑම කාලයන් වහන්සේගේ කැමැතිටු කරමින් දිවිගෙ වූ සිලූම සුදවන්තින් සමග සදා ජීවනට සහභාගී වීමට සිදු සුදුසන් කළ මැනව. අද උන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තු වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලඳි දෙවිපියාණනි සුදාත්මයන්න් හා සමග එක්වඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහන්ට මත්වේ ඒවා. අපි නැගිට සිටිමු. ස්වාමින් වහන්සේගේ අති මහත් කරුණාව
ඒ ආදරයේ ඒ ප්‍රේමේ දයාව භුක්ති විඳින අපි ඒ ආදරයේ අත්දකින්න අපි දවසින් දවස අපි දන්නවා අපිට හැම කෙනෙකුටම එදිනෙදා භෝජනය අපිට ලබා දෙනවා අපිට ජීවත් වීමට සිල් වරප්‍රසාද උන්වහන්සේ ලබා දෙනවා අපි දන්නවා උන්වහන්සේ අප ආදරයෙන් රැක බලා ගන්න බව ඒ ආදරයේ අත්දකින්න අපි හැම කෙනෙකුට හැම කෙනෙක්ම උන්වහන්සේ අපිට කියා දුන්නා වේ බලගත් යාඥා තුලින්ම අපි උන්වහන්සේට මෙසේ අපගේ ප්‍රශංසාව ගායනා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙහි දිටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දාණය කළ මැනව අපිට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපස්සාවන්ට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සිළුම යහපතින් අප සිළු දෙනා මුදාහලන මෙන්ද අපගේ මෙකිට ජීවිත කාලය පුරාවටම සාමය දෙන මෙන්ද අපි ආයදිමු වහන්සේගේ කරුණාමර වේට ලැබ නිරතුරුව පාපින් මිදී සිනු දුක් කරදරවලින් සුරක්ෂිත වී අපේ ගම ගැලුම් කරුවානන් වන ජේසු ක්‍රිස් වහන්සේ නැවත පැමිණේ භාගත අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු රාජයේද බලයේද මහිමේද සදාටම ඔබ වහන්සේගේ සාමිය ඔබ සමග දබායමි මාගේ සාමිය ඔබට දෙමි සුවකී ශ්‍රාවකයන් මතව අදහල ජේසු ක්‍රිස් ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා අපගේ නුසුසුකම් දෙස නොබලා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසලකා වහන්සේ කැමැත්ත පරිදිම ස්වභාවට අප ජීවිත අප හදවත් තුළට අප පවුල් තුළට අප දේශයට සාමයේද සමගියද එකමුතුකම දහණය කරන්න කරුණා කළ මැනව වහන්සේ දහඩ වැඩවසනසේක රජකම් කරනසේක ආමෙන් ස්වාමින් වහන්සේගේ ජීවමාන සාමය ඔබේ හදවතේ සෑම මොහොතකම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමයේ පදමු ඔබට සාමය වේවා ඔබට සාමය වේවා ඔබට සාමය වේවා ලොවේ පෞහර්ණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහර්ණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහර්ණ දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි වහන්සේ සිරුර බාගන් මාමිෂකල බවද කරන කුල හේතුවක් නොවේවා වහන්සේ යහපත්කම මාගේ වහන්සේගේ යහපත්කම මාගේ ශරීර සාත්මයේ ආරක්ෂාවක්ද මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ආදරයේ ප්‍රේමයේ උල්පත වන දෙවියන් වහන්සේ ඒ ආදරයේ තුල ආදරයේ උල්පත උල්පතින් පාණේ කර ජීවත් වීමට ආදරයේ තුල ජීවත් වීමට ආරාධනා කරන්නා වූ තැනන් වහන්සේ මෙන්න දේවාජ බාලකයාණ මෙ ලෝයි පවදුරුල තැනන් වහන්සේ දේවාජ බාලකයන්ගේ භෝජනයට කැමතිලොත් සිල් දෙනාම භාග්‍යවන්තයෝය ස්වාමීනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව ඊට මාගේ ආත්මය සෝවන්නේය විසුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනයේ වෙත මාගින යනසේක්පා ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වේමි මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොදේ
ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ වෙනව. ඔබගේ මෙහෙකරුවා පිට ඔබේ මුහුණ බැබලෙන්නට සැලසුව මැනව, වහන්සේගේ ප්‍රේමයෙන් මා ගලවා ගත මැනව. ස්වාමින් වහන්ස, වහන්සේට මම හඬ ගසන්නෙමි, මා ලැජ්ජාවට පත් නොකළ මැනව. අපි ආඥා කරමු. අති සුවිශුද්ධ ස්වාමිනී, සකල ලෝකයට ගැලවීම උදා කළ මෙම පරිශුද්ධ යාගයෙන් වහන්සේ අප හැම පෝෂණය කළ සේක් වේද. ඒ ගැලවීම අප තුළ නිතර ආරක්ෂා කරන මේ ප්‍රසාද නිධානයේ බල මහිමයෙන් අප තුළ සත්‍ය විශ්වාසය වර්ධනය කරමින් ලෝපුරා ඒ පැතරවීමට අවශ්‍ය වර ප්‍රසාදයන් අපි වහන්සේගේ නවනතව ඉල්ලා යාඥා කරමු. මේකිද අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බල පරාක්‍රම දෙවි මහෝත්තමයන්වන් පියානෝද, පුත්‍රයානෝද, සුදහත්මයානෝද ඔසිලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සහෝදර ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දේවාම්මේ, ජේසුවම්මේ, අද දවස ඔබට අපි බාර කරනවා. අප යනේන සෑම ගමන, අප කරන කියන සිළු වැඩ කටයුතු, රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු, අපට නිසි මඟ පෙන්වන්න, ඒ වගේම රෝගීව සිටින අපි හැම කෙනෙක්ම, ලෙඩ හැඳේ මේ මොහොතේ සිටින අපව ආරක්ෂා කරන්න, අපිව සුවපත් කරන්න, ඒ වගේම රෝහල් තුල රෝගීව සිටින, ශල්‍ය කර්මයන් බලාපොරොත්තුව සිටින, ශල්‍ය කර්මයන්ට ඉදිරිපත් වෙන බලාපොරොත්තු සෑම කෙනෙක්ම, සෑම කෙනෙකුටම සුවය, ඒ ශල්‍ය කර්මය හොඳින් කර ගැනීමට අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීම දහනය කරන්න, අපව ආශිර්වාද කරන්න, අප දේශය ආශිර්වාද කරන්න, අප මව්බිම රැක බලා ගන්න, අප සුදෝ සභාව ආරක්ෂා කරන්න,
වගේම දේව වචනය ලොවට බෙදන්නට වෙහෙසෙන වවුම් නාලිකාව ආශිර්වාද කරන්න. ඒ සේවය කරන සෑම කෙනෙක්ම හේ අනුබල දෙන සෑම කෙනෙක්ම ආශිර්වාද කරන්න. නමෝ මරියනී ප්‍රපසාද පුරවන්තිනී ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රී හතරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාමිය. ශාන්ත මරියනී දේව මෑණියනී පාපිය අපෝදේශා දැනුත් අපේ මනවලේ ත්‍යාඥා කළ මැනව ආමේන්. ලංකාවේ අප ස්වාමිදුවෙනි අප නිසා යාඥා කළ මැනව සුදෝජු සේවාස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව ප්‍රාණ පරිත්‍යාගී සුදු බ්ලාසියුස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව සන්ත කෘසේ අධයහලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්පීත සාන්තගේ නාමෙන් ආමේන්. ජේසු පිටයි ෆාදර්.